සම්බන්ධයි. ඒක අවශ්‍යයි ජීවිතයට. ඒක එක්තරා ප්‍රතිකාරයක්. ඒක එක්තරා ශාන්තියක්. හැබැයි ඕනට වඩා අපි කරපින්නාගෙන ගියාම අපි දන්නේම නැහැ අපි දුප්පත් වෙනවා. අපේ අවශ්‍යම ಗುಣ නුවණ පෑදෙන ගතිය නැති වෙලා යනවා. ඒ පැත්ත දුර්වල කරගන්න බෑ. අපි ප්‍රඥාවන්ත වෙන්න ඕන. බුදුදහම තියෙන්නේ ಗುಣ නුවණින් යුක්ත ප්‍රඥාවන්තයින්. ඇමරිකාව වගේ රටවල් වල ප්‍රාන්ත 50ම ගත්තම මයින්ඩ්ෆුල්නස් වැඩසටහනක් දියත් වෙනවා. මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ ආනාපාන සතිය තමයි උගන්වන්නේ. භාවනාකරන්ඩ හිත එකඟ කරගෙන. මොකද නූතනයේ මුළු ලෝකෙම පුදුම විදියට ලෙඩ වේගෙන යන. ලෙඩ වෙලා නිරෝගීකම නැහැ. ලංකාව වගේ සමාජයක මට මේ උපාලි මාරසිංහ විශේෂඥ වෛද්‍යතුමා කිව්වා දේශනවලදී මතක් කරාට කමන්නේ මේක. ලංකාව වගේ රටවල් වල අලුතෙන් උපදින දරුවෝ ඉන්න මිනිස්සුන්ට විටමින් නූනතාවල් තියෙනවා. පෝෂණ ගුණය අඩුයි. විශේෂයෙන්ම B12 කියන විටමින් නූනතාව අඩුයි. ඌනතාවක් තියෙනවා. මේ තත්ත්වය සෙනගාලය කියන රටෙත් තිබුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය පරිේෂණ කළා සෙනගාලයේ මිනිස්සුන්ට කියලා තියෙන්නේ හැම ගෙදරකම කරල් මුරුංග ගහක් වවන්න. මුරුංග ගහේ කරල්වල පොත්තේ මල්වල කොළවල අවශ්‍ය කරන බේත තියෙනවා. මොකද ආහාරයම තමයි ඖෂධය බවට පත් වෙන්නේ. අද ලංකාවේ මේ තරම් වටින ජල ධාරා වනාන්තර ජීව වෙනස්කම් ඇති මේ සත්තු කොළ වර්ග පළතුරු වර්ග. මම ඊයේ මගේ වැඩිමල් සහෝදරිය බලන්න ගියා. අඹ කෑල්ලක් කාලා අඹ මේ අඹ පොඩි කෑල්ලයි කෑවේ. මූණ ඔක්කොම ඇඟ ඉදිමිලා දිව ඉදිමිලා තව පොඩ්ඩෙන් මැරෙනවා. හුස්ම ගන්න බැරි වෙනවා දිව ඉදිමුණා. කී දෙනෙක්කුට එහෙම වෙලා තියෙනවා. ඊළඟට නිින්ද මදි. නිින්ද පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ගැන පරිේෂණ කරනවා. ඔක්සිජන් මදි. හුඟක් ගෙවල් වල සල්ලි තියෙන කට්ටිය ඒක තේරුම් අරගෙන මැෂින් හයි කරන් රැට බුදිය ගන්නෙ. නහයට දාලා. අපි ලොකු විනාශයකට යන්න මුළු ලෝකෙම. ලංකාවත් එතනට ආවා කියන්නේ කොයිතරම් අපි මෝහයෙන් වෙඩිලා ඉන්නවද. අපි බුද්ධියෙන් ගත යුතු ආහාර පාන කළ යුතු සේවය ඇවිදිනේවා. දැන් ඇවිදින්න තමයි මිනිස්සයා කියලා කියන්නේ ඇවිදින සත්වේ. දෙපයින් ගමන් කරන්නේ දිපදුත්තම කියලා වචනය බුදුපියාණන් වහන්සේට භාවිත කරනවා. දෙපයින් ගමන් කළා වූ ඇත්තන්ගේ මහා උත්තම චරිතය අපේ බුදුරජාණන් වහන්සේ. මේ දෙපයින් ගමන් කරන්න පුළුවන් අපිට. දැන් දෙපයින් ඇවිද ගන්න බෑ. වයසට යනකොට කොහමත් අබල දුබලකම් ඇති වෙනවා. ඒක නෙමෙයි අපේ පෝෂණය පිළිබඳ ප්‍රශ්න. හිත කය ලෙඩ වෙලා. මානායක හාමුදුරුවෝ අනුශාසනා කරද්දිත් කිව්වේ කාය සුවතාව මානසික සුවතාව ඇති කරගන්න. ඒකට හොඳම ඖෂධයක් එකාතකින් බුදුදහම. බුදුදහමත් එක්ක ක්‍රියා කරන එක. ඊළඟට එකට එකතු වෙලා මෙබඳු සංගමයක වැඩ කරන එක. ඒකාතකින් එයින් කරන්නේ ලෝක සාසනයට, බුද්ධ සාසනයට අපි කරන සේවයක්. අනිත් පැත්තෙන් අපි අපේ ප්‍රජාවට, මිනිස්සුන්ට කරන සේවයක්. එහිදී අපි එකට එකතු වෙනවා, සමගි වෙනවා, ගහමරා ගන්න නැහැ. ප්‍රශ්න ඇති වෙනවා, සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන් වෙයි. සමහර වෙලාවට බැරි වෙලා මහා රණ්ඩු සරුවල් වෙන වෙලාවල් තියෙනවා. ඒක ඉතිහාසෙම දකින්න පුළුවන් දෙයක්. කෙසේ වුණත් මේ ජයග්‍රහණය තමයි සමගිය. එකට එකතු වෙලා යන්නේ නැත්තම් අපිට විරුද්ධ බලවේග ක්‍රියාත්මක වෙනවා. අපේ අධ්‍යාපනය ඇතුළට විශේෂයෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නාට්‍ය. දැන් මෙතන තරුණ පුතෙක් අපි කැමති ගීත ගායනා කළා. පුංචි දුවලා පිළිගැනීමේ ගීත ගායනා කළා. අපි කැමති ගීත කියලා කියන්නේ සුභාවිත ගීත. සුභාවිත ගීත කියලා කියන්නේ හොඳම රචනා, හොඳම තනු, හොඳම ගායන, හොඳම වාදන එකට එක වුණාම එන්නේ. එයින් අපිට සතුටක් ඇති වෙන්න ඕනේ. අපේ භාෂාව පුදුම විදියට පිරිහිගෙන යනවා. ජනමාධ්‍යවල අපේ මිනිස්සු පුදුම විදියට හවස හැන්දෑවේ චරියාව වෙනස් වෙලා. ඒ කියන්නේ ඉස්සර කාලේ නම් අපි හවස 6 වෙනි ඉස්සෙල්ලා ගෙදර එන්න ඕනේ.
අපේ ඒවල් වල නියමය ඒකයි. සෙල්ලම් කරලා ඔක්කොම කරලා හයට ඉස්සෙල්ලා ගෙදර ඇවිල්ලා මූණකට හොදලා බුදුන් වඳින්න ඕනේ. අම්මත් එක්ක වාඩි වෙන්නේ පැදුරේ බිම වාඩි වෙලා බුදුන් ඇදලා අඩුගාණ කරණීය සූත්‍රයේ දේශනා කළා, මෛත්‍රී භාවනා කළා, දෙවියන්ට පින් දීලා තමයි ඉතුරු වැඩ පටන් ගන්න. අද සියලුම හැන්දෑ චර්යාව වෙනස් වෙලා අපි තනිකරම මම්මුලා වෙච්ච තත්වකින් රෑ මහරෑ වෙනකම් දැන් මෙයා අපේ ගෙවල් වලත් තියෙනවා. දැන් අද උදේ අපේ ගෙදර මගේ නැන්දම්ම ඉන්නවා. නැන්දම්මට අවුරුදු 89ක්. මම උදේ ගියා කතා කරන්න. නිින්ද ගිහිල්ලා. මං ඇහුවා අනිත් අක්කගේ මොකෝ කියලා. නෑ ඊයේ අර මොකද්ද සින්දු කතන්දරයක් තිබුණා. ඒකේ බැලුවකුව මහරෑ වෙනක. මං ඉතින් පව් කියලා මුකුත් කිව්වේ නෑ. නමුත් මොකද තමයි தත්ත්වේ. අපිට දෛනික ජීවන පිළිවෙතක් දීලා තියෙනවා දහමේ. බෞද්ධයෙකු හැසිරෙන්න ඕනේ පිළිවෙත. එහිදී ඉතා වැදගත් සතිය සිහිය පිහිටුවාගෙන වැඩ කරන එක. එනිසා මේ තරුණ බෞද්ධ සංගමය උදාර ගමනක් ඇවිල්ලා තියෙන ඓතිහාසික ගමන, වැදගත් ගමන අවුරුදු 100ක් ඇතුළේ. මේවා ගොඩනගන්න කොච්චර අය වෙහෙස මාංශි වෙන්නේ නැතිද? ඒ සියලු දෙනාට පින් සිද්ධ වේවා. නිවන් අරමුණු වේවා. මේවට කොයිතරම් මහ සංගරුවන මේ පළාත්වල නායක හාමුදුරුවරු මේ පළාතේ නුණත් වෙනත් පළාත්වල ඇත්තෝ කොච්චර උපදෙස් දෙන්නේ නැතිද? අනුශාසනා කරන්නේ නැතිද? ඒ බොහෝ දෙනා අද ජීවතුන් අතර නැතුව ඇති. ඒ ඇත්තන්ටත් පින් සිද්ධ වේවා, නිවන් අරමුණු වේවා. අපි එකවන්ව සිංහල මිනිස්සු හැටියට, බෞද්ධයෝ හැටියට එකට එකතු වෙලා අපේ ජාතියේ, අපේ භාෂාවේ, සංස්කෘතියේ, ශිෂ්ටාචාරයේ, සසුනේ අනන්‍යතාව පවත්වගෙන ලස්සන ගමනක් යන්න ඕන. ඒ අනාතරේ අපේ අදහස් වලට ගැළපෙන්නේ නැති අය අපට මගදී හමු වෙනවා. ඒ අය වෙනත් ආගමිකයෝ වෙන්න පුළුවන්. වෙනත් භාෂා කතා කරන අය, වෙනත් සංස්කෘතීන් වල අය, වෙනත් ජන වර්ග වල අය. අපේ ක්‍රමය තමයි සියලු දෙනාට මෙත්සිත කරුණාව පතල කරගෙන ලස්සනට ඒ අයත් එක්ක ජීවිතේ ඉස්සරහට යන එක. ඒ නිසා එහෙම යන්න නම් එකට අත්වැල් බැඳ ගන්න ඕනේ. එහෙම අත්වැල් බැඳගෙන මේ ගමන යන්න ඕනේ. මම බැලුවා මගේ තාත්තගේ යාළුවෙක් හිටියා ඉස්සර මෙහි මහේන්ද්‍ර සේනානායක කියලා මහත්තයෙක්. ඒ මහත්තයව මම දැක්කේ නෑ. ඒ මහත්තයා මීට පෙර මං කාලෙකට පෙර මෙහෙට ඇවිල්ලා දේශන කළා තියෙනවා. එතකොට හමු වුණා. මේ කෙසේ වුණත් ඉන්න සමාජිකයෝ වයෝවෘද්ධ වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. සමාජයෙන් ජීවිතෙන් ඉවත් වෙනකොට අලුත් පරපුරක් එතනට එනවා. තරුණ පිරිසක් එකතු කරගන්නත් අවශ්‍ය වෙනවා. මොකද තරුණ පිරිස පරිස්සම් කරගන්න ඕනේ. බොහෝම ඒ අය වල්මත් වෙන ස්වභාවය. දැන් ඊයේ පෙරේදා ඉඳලා පාර තුටේ යන්න බෑ. දැන් අද රැට උනත් මේ ගාලු පාරේ බැලුවම මේවා සාමාන්‍යයෙන් ටිකක් සැනකෙළියට බර නගර කනබුණ එහෙම ඒවා. හැබැයි ඊටාම වැදගත් කවියෝ, ලේඛකයෝ, සමාජ සත්කාරයේ ඉදුණු සමාජ සේවකයෝ, මහා ස්වාමින් වහන්සේලා, හොඳ ව්‍යාපාරිකයෝ, ධෛර්ය සම්පන්නව වැඩ කරපු අය පහළ වෙච්ච පළාත්. එහෙම පහළ වෙච්ච අය තමන්ට විතරක් නෙමෙයි හරි හම්බ කරලා තියෙන්නේ. ඒ අය හරි හම්බ කළා අනිත් අයට දීගෙන තමයි තමන්ගේ පවුල් වලටත් කරමින් තමයි ජීවිතේ ගෙනිච්චේ. හොඳ වෛද්‍යවරු, පුදුමාකාර දක්ෂයෝ මේ පළාත්වල හිටියා. අලුත් සමාජය හරි සංකීර්ණයි මේ නාගරිකකරණය ඇතුලේ. නමුත් අපිට වළක්වන්න බැරි දේවල් තියෙනවා. සමාජ වෙනස් වීම. අපි එතනදී පුළුවන් තරම් අපේ ධර්මය විකෘති වෙන්නේ නැතුව අපේ විපස්සය හඳුරුව නිතරම පත්තරවලට ලියනවා. මේවා නිතරම සාකච්ඡා කරන විවිධ දේවල්. මොකද මිත්‍යා අන්ධකාරයෙන් මෝහයෙන් වෙලනවා. වෙලනකොට අපි අහුවෙනවා. අපි ජීවිතේ දොරටු හතරක් තියෙනවා කියලා ඉගෙනගෙන තියෙනවා. උප්පත්තියයි, වැඩිවිය පැමිණීමයි, විවාහයයි, මරණයයි. මේ හතරදී අපි සිංහල මිනිස්සු පුදුම මෝඩ විදිහට ජීවිතේ ගෙනියන්න නැතිනාස්ති කරනවා හරියට. ඒකෙන් ගොඩ ඇවිල්ලා නුවණින් ජීවිතේ ලස්සනට ඉස්සරහට ගෙනියන්න හැකි වේවා. මේ තරුණ බෞද්ධ සංගමයේ කටයුතු වලින් ඉදිරි අනාගතයේ තව අවුරුදු 100 ගාණක් ඉදිරියට බුදුසසුන බබලවන්න ඒ සම්බන්ධව ජීවත් වෙන ජනයා, සිංහල මිනිසු විශේෂයෙන්, ඒ අයගේ ජීවිතත් ඒකාලෝක කරන්, ශක්තිවන්ත කරන් මේ ගමන යන්නට හැකි වේවායි පතමින් මන් නිහඬ වෙනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි.
ප්‍රභාස්වර ජීවිතයක ප්‍රභාව, ප්‍රභාස්වර ජීවිතයක වටිනාකම හරි අපූරුවට පහදා දුන් සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ ගරු සභාපති ප්‍රනිත් අබේසුන්දර ආචාර්යතුමනි, ඔබට බොහොම ස්තුතියි. ඔබ තාමත් තරුණයි. ඔබ වැනි තරුණයන් තමයි සමාවෙන්න ඕනේ. එහෙම කිව්වට මේ රට නගා සිටවන්නට අපේ මහානායක හාමුදුරුවනි, මම අසා ඇති පරිදි මඩිහ පඤ්ඤාසීහ මහානායක හාමුදුරුව, උත්තරීතර අග්ගමා පණ්ඩිත අපේ මහානායක හාමුදුරුව මහානායකත්වයට පත් වෙද්දී අවුරුදු 40 ගණනක් වගේ තමයි මම අහලා තියෙන විදිහට, ඔබ වහන්සේලා මේ ගෙනියන ධර්ම ප්‍රචාරයේ පමණක් නෙමේ සිංහල ජාතිය බෞද්ධාගම ආරක්ෂා කිරීමට පණ ඇති ශක්තිමත් මිනිස්සු, කොන්ද පණ තියෙන මිනිස්සු, කොන්ද පණ තියෙන මිනිස්සු රටට වහවහත් අවශ්‍යයි. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. මීළඟට අපි යමු වෙනවා දෙහිවල ගල්කිස්ස තරුණ බෞද්ධ සංගමේ ඉතිහාසය කියවෙන වාර්තාමය විචිත්‍රාංගයට. දෙහිවල ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතියේ සිය වසරක අභිමානය. එදහස් 1815 වර්ෂයේදී අප දේශයේ අයිතිය මහා බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට නැතිවීමෙන් අනතුරුව 19 වන ශතවර්ෂයේ අගභාගයේදී එක්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ශ්‍රී ධර්මාරාම යන මාහිමිවරුන්ගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ කෙරුණු විද්‍යෝදය, විද්‍යාලංකාර යන විද්‍යායතනයන්ගෙන් ලත් ආභාෂය මෙහිලා විශේෂ තැනක් ගත්තේය. එමෙන්ම ශ්‍රීමත් අනගාරික ධර්මපාල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, පියදාස සිරිසේන, වලිසිංහ හරිශ්චන්ද්‍ර, F.R. සේනානායක, මුනිදාස කුමාරතුංග, DB ජයතිලක ආදී ජාති හිතෛෂීහු ජාතිය අවධියෙන් තැබීමට මහත් වෙහෙසක් ගත්හ. විදේශකයන් වූ ටිබෙට් ජාතික එස් මහින්ද හිමි, කර්නල් ඕල්කොට් යන උතුමන්ගෙන් ජාතිය හා ආගම ලද පුනර්ජීවනය සදා නොමැකෙන සුළුය. 1917 වර්ෂය වන විටත් දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයේ ග්‍රාමීය ස්වරූපය වෙනස් වී නොතිබින එක් සවස් වරුව උගත් ප්‍රභූන් පිරිසක් දෙහිවල කරගම්පිටියේ පිහිටි බෞද්ධ බාලිකා විද්‍යාලයට රැස් වූහ. සුප්‍රසිද්ධ සමාජ සේවකයෙකු, ග්‍රන්ථ කතුවරයෙකු, නාට්‍ය රචකයෙකු වූ සීදොන් බස්තියන් නමින් කවුරුත් දැනගෙන සිටි කළුආරච්චිගේ දොන් බස්තියන් ජයවීර බණ්ඩාර මහතාගේද සහභාගීත්වයෙන් රැස් වූ මෙම පිරිස අතර මුහන්දිරම් B.C. කුරේ, L.D. ඇල්බර්ට් අල්විස්, D.A. අල්විස්, P.T. ද සිල්වා, D.C. විමලරත්න යන මහත්වරුද වූහ. ප්‍රදේශයේ ජනතාවගේ බෞද්ධාගමික පරිසරය සකස් කිරීමේ අරමුණින් මොහු මෙහිදී දෙහිවල බෞද්ධ සමිතිය නමින් සමිතියක් පිහිටුවා ගත්හ. 1917 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී ගාල්ලේද තරුණ බෞද්ධ සමිතියක් ආරම්භ කෙරිණ. මේ ආසන්නයේම දිනයක රැස් වූ දෙහිවල ගල්කිස්ස බෞද්ධ සමිතියේ සාමාජිකයන්ද තම සමිතියේ නම වෙනස්කොට දෙහිවල ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතිය පිහිටුවා ගන්නා ලදී. 1921 වර්ෂයේදී සමිති කාර්යාලය දෙහිවල ගාලුපාරයේ පිහිටි පැරණි ගොඩනැගිල්ලකට ගෙන එන ලදී. වර්තමාන සමිති ගොඩනැගිල්ල ඉදිරිපසින් වාගේ මදක් මන්සන්ධිය දෙසට වන්නට පිහිටි මෙම ගොඩනැගිල්ල කාමර කිහිපයකින් යුතු ඕලන්ද යුගයේ එකක් විය. ස්ථිර ගොඩනැගිල්ලක් සඳහා මැවූ සිහින සැබෑවන ලකුණු පහළ විය. 1956 මාර්තු මස 31 වැනි දින යදුණු සුබ මොහොතින් මංගල පස්පිඩල්ල කැපීම සමිතියේ අනුශාසක ශ්‍රීමත් ඒර්නස් සිල්වා මැතිදුන්ගේ දයාබර බිරිඳ ඉවැඩ්නිද සිල්වා ආර්යාව විසින් උත්සවාකාරයෙන් සිදු කරන ලදී. 1959 දෙසැම්බර් මස 12 වැනි දින අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනය මැද්දේ එවකට සමිතියේ ගරු අනුශාසක වූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා විසින් අඩක් නිමවා ගොඩනැගිල්ල උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. මෙසේ වසර ගණනාවකට පසු සමිතියට තමන්ගේම වාසස්ථානයකට සැපැත්වීමේ භාග්‍ය ලැබින. 1989 G.D. පෙරේරා මහතා සභාපති ධූරයට පත්ව 1996 දක්වා තම මෙහෙවර ඉටු කළේය. 1996 වසරේ සිට 2006 වසර දක්වා කාලයේදී සභාපති ධූරය P.V. විපුලගුණ මහතානන් විසින් දරනු ලැබීය. 2006 වසරේ සිට අද දක්වාම සභාපති ධූරයේ වගකීම දරන්නේ රනිල් ප්‍රනාන්දු මැතිතුමන් විසිනි.
අතීතයෙන් ලද පන්නරයත් සිංහල බෞද්ධයා වෙනුවෙන් තම යුතුකම ඉටු කිරීමට ඇති වුවමනාවත් නිසාම එතුමානන් වර්තමානයේදී දෙහිවල ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතිය මගින් අති දැවැන්ත කාර්යයන් රාශියක් ඉටු කරමින් අමිල මෙහෙවරක නියලී සිටී. මේ තමයි සියවසක කතන්දරේ. මේ තමයි සියවසක සංක්ෂිප්තය. මා නැවතත් මතක් කරනවා අද දවසේ මේ උත්සවය ශ්‍රද්ධා ටීවී සජීවී පටිගත කිරීමක් ලෙසත් ජාතික රූපවාහිනිය ඇතුළු තවත් මාධ්‍යවේදීන්, පුවත්පත් මාධ්‍යවේදීන්, ඩිජිටල් මාධ්‍යවේදීන් සියලු දෙනා මේ මාධ්‍ය ආවරණය ලබා දෙනවා. මේ ළඟට අපේ සටහනේ පරිදිම, න්‍යාය පත්‍රයේ පරිදිම වැඩසටහනේ මූලික කොටසේ අවසානයට අපි ළඟා වෙනවා. ඒ තමයි ගරු සභාපතිතුමාගේ දේශනය. මා ඒ සඳහා ආරාධනා කරනවා. අපේ ඊළඟ ප්‍රධාන අරමුණ 4:45 තියෙනවා. ඊට කලින් ගරු සභාපතිතුමන්ට ආරාධනා කරනවා එතුමාගේ දේශනය පැවැත්වීම සඳහා රනිල් ප්‍රනාන්දු මහතාටයි මේ ආරාධනය. උත්තරිතර නායක කොටුගඩනල අමාවාස නායක ස්වාමීන් වහන්සේ, අම්බිවල ධර්මපාල නායක හාමුදුරුවත්, අත්තුඩා විනායක හාමුදුරුවත්, මිහිර පැන්නේ සෝවිද නායක හාමුදුරුවත්, වල්ලපු තැන්නේ නායක හාමුදුරුවත්, ඒ වගේම සියලුම මහා සංඝරත්නයන් අවසරයි. මම හිතන්නේ සරවත් දේශනාවක් ඔබට ලබා දුන්නා ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා. ඉතිහාසය ගැන කිව්වා, මෙතන ඉතිහාසය ගැන පෙන්නුවා. කතා කරලා නම් වැඩන්නේ, කතා කරන්න දෙයක් නෑ. කෙත්තියෙන් සංචිත්තව කියනවන බෞද්ධයා සිංහල නෙවේ මා කතා කරන්නේ, බෞද්ධ ජනතාව ගැන. එදා කරපු අද කරන්නේ ඉතිරුනේ කවුද, තරුණය තරුණ ව්‍යවස්ථාව කළුතෙන් හැදුවා සංක්ෂිප්තව කියනවනම් 2012 වර්ෂයේ. මේට අනිවාර්යයෙන්ම 18:15, 35:18 අතර එක්කෙනයි, 35:50 අතර දෙන්නයි, 50:60 අතර දෙන්නයි, 60න් පසු එක්කෙනයි. සභාපතිතුමාට 60 පෙන්ෂන් ගන්න වෙනවා. මගේ භාෂාවෙන් කියනවනම් එහෙම නැතුව මේ පළාත දියුණු කරන්න අමාරුයි. අපේ දුර දැක්මෙච්චරයි. මට කරන්න පුළුවන් සියලු දේ මා ඉති කරා. මට කරන්න ඇත්තේ තරුණයන් ගොඩ ගැනීම, තරුණයන්ගේ උනන්දුව. තරුණයන් අද යන්නේ වෙන පැත්තකට. බෞද්ධයන් තමයි නැත්තේ, සිංහලුන් ඉන්නවා, සිංහල කතෝලිකයෝ ඉන්නවා, සිංහල අනිත් ඒවා මම කතා කරන්න අවශ්‍ය නැහැ. අපි නැතුනේ වසර 40කට ඉස්සෙල්ලා. ඩොක්ටර් ඩී.ටී.ආර්. ගුණවර්ධන මහතා 1951 මේ ගොඩනැගිල්ල හැදීමට ගැලවු වෙහස, ඒ වගේම පීටි ද සිල්වා මහතා 1935 සිට 50 දක්වා ඉතා වෙහස මහන්සි වුණා එක් රාසි කරගන්න අමාරු වුණා. ගේන්ගටගිස් 1959 දෙසැම්බර් 12 අඩක් නෙම වූ වහලක් නැති ගොඩනැගිල්ලට සර් සිරිල්සොයිස මහතා මුල් ආරම්භ කරා. මේකට අපිට උදව් කරපු ආචාර්ය කොල්නාණ්ඩි සිල්ල මහත්තයා මට අමතක කරන්න බෑ මේ අවස්ථාවේදී. විවස්ථාවක් හැදුවා. විවස්ථාව තමයි දැනටත් යන්නේ. ආචාර්ය එන්නම් පෙරේරා මහත්මයා තමයි මේ විවස්ථාව සම්බාධනය කරන්න උදව් වුණේ. ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ප්‍රනීත් අබේසුන්දරයන්ට සමරු තිලිනය සහ CD පටය පිළිගැනීම ගරු සභාපතිතුමා ඇතුළු සමාජික මහතුරුන් අතින් සිදුවෙන Thank you.